ඒපකයි මේ එල්ටිටිගේ වෙනසන්න ඇත්තම කතා තනිකර මේ දෙකම එකයි ත්‍රස්තවාද ආයුද්ධ සන්නද්ධ සිවිල් පුද්ගලයන් ඝාතනය කරන රටේ මොනවද රාජ්‍ය දේපල විනාශ කරපු ත්‍රස්තවාදින් කොටස් දෙකක් තමයි ඔය දෙකම සෑහෙන වැඩ තියෙනවා මල්ලිගේ ප්‍රශ්නය හලින්නේ ඉන්න මෙයා තම අපේ එඩිටර් වීඩියෝ එඩිටර් ඒ වැඩටි කරන්නේ අතවට මේ මගේ ප්‍රොඩියුසර් දැන් මේ ඇවිල්ලා අපේ අද කවුද කෝ-හොස්ට් 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 ලොකු හෙඩිද වන්දා කෝ-හොස්ට් ඉතින් මොකද එන්නම් කි මම ඉතින් සුපුරුදු පරිදි ටික්‍රියයි ජොබ් එකයි දෙකම කරගෙන ඉන්නවා හොඳ 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 දැන් අපි මේ මං අද මේ ඔදේ පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරද්දි මෙන්න මේක දැක්කවලා එක දැක්කල් පොඩ්ඩක් බලන්න මොකක්ද මීම් එකද මීම් එකක් කියන්නේ මෙන්න මේක බලන්න ඒක කොහෙ බලන්න මසෙන්ජර් මේ දැන් නැවි බුරින් ප්‍රමෝද් දේ වගේමයි ඔයා වගේනේ කෙලිම නෑ නෑ සුකිදේ ඉන්දියන් ඇක්සන්ට් එකක් උදාගෙන සුකිදේ එහෙම කරනවා තමයි සුටි රිකුවා මේ කවුද බලලා ක්‍රෙඩිට්ස් ගන්න ඕනේ අටනේ එයාගේ නම ඇවිල්ලා මේ නම දාලා නෑ එයාගේ එයාගේ නමක් එහෙම දාලා නෑ මොකොත් මේ මං හිතන්නේ ලංකාවේ ක්‍රියේටර් කෙනෙක් ක්‍රියේට් කරන එකනේ අලු කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් පොඩ්ඩේ මට එයා හොයාගන්න පුළුවන් ඒ නම වෙඩේ තමයි 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 මට මේ මැසේජ් එක කිව්වා මේ යාළුවෙක් මේ මං සින්දුවක් සින්දු දැම්මට පස්සේ ඔය කටන සින්දුවත් මේ වගේ තමයි ආයි සින්දුවක් නෑ නේද ඊට පස්සේ පොඩ්ඩේ ඉන්නේ තව එකක් තිබ්බා ඒක මොකක්ද එයාගෙම තව මට ඒකේ නමත් හොයාගන්න පුළුවන් ඒක කියලා අපි බලන්න මේක හැබැයි උඩට උඩ ගන්නවා චැට් එකේ ගමන් නම් හරි ඒක වැඩන්න ඉතින් මොකද ඒක හොඳයි අර ස්පීඩර්ස් වගේ වැඩ දෙවෙනි වටේ තෝරන්න පුළුවන් හා මට ඒක තෝරගන්න අද කොහොමද අර කළු විරි දසින්න ගේම් කියන පොඩක් දැනුවත්ද ඔයාලා කළු වැඳන් ගිහිල්ලා කට්ටිය අපි දැක්කා කළු ඉරිද එක දැක්කා මේ මම දැක්කා සාමාන්‍යයි තින්නේ ඒක මාත් කොච්චර කාලද මේක වෙලා තාම කිසිම අවුරුදු දෙකකට ආසන්නයි අර ආණ්ඩුව එලවල මේ ආණ්ඩුව ගෙනාවෙත් එක හේතුවක් ඒක මොන ආණ්ඩුවවත් නුකුත් වෙන්නේ හැබැයි මේ මේ අර කට්ටිය දැන් ආණ්ඩුව කියන එක දෙයක් තමයි මේ මේ එයාලා
පත් කරපු කොමිසම නෙමෙයි. එයාලා ඒකයි අර ආයත හය පුද්ගල කොමිසම අද්ද මොකද්ද පත් කරලා දෙන්නේ. අයිය මේකෙන් දැන් එයාලා කලින් පත් කරපු එකෙන් බෑ අලුත් එකක් පත් කරන්න ඕනේ කියලා කියන්නේ. ඔය සිරිසෙනගේ එකනේ. සිරිසෙන ලොක්කගේ එක ඒකෙන් අමාරුයි මේ අපි අලුත් එකක් පත් කරනවා කියලා මම පොඩ්ඩක් කතාක් කියන මොකද වෙන්නේ කියලා හරියටම දන්නේ නැහැ. ඔව් ඉතින්. කොහොම හරි මේ කවුද කැලෑ කපන්න කවුද? බදුර් බදුර් දින් එහෙම පොඩ්ඩක් එවනට මේ චන්දේ මොකද අර චන්දනේ මේ ව්‍යවස්ථා අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දුන්න නෑ කට්ටිය. එයිද මොකරි එහෙම ඩීල් එකක් තියෙනවා කියලා කවුරුත් දන්නේ නෑ. කොහොම හරි. හුනෝස්. හුනෝස්. කොහමරි කමිටුවෙන් එහාට වැඩි යනවනේ. ඉස්සරයි දැන් ඔය රැට්ට හැම ඒ දවස්වල මේ හැමදාම මාසෙන් මාසට ඒක මතක් කර කර දැම්ම බොස් උටත් අන්තිමට ඌ එපා වෙලා මේක වෙන පාටක් නෑ මේ මේක මෙහෙම මෙහෙමයි කියලා කියලා ඌත් කතා විතර කරලා තිබ්බා උටත් දැන් අපිරිය වෙලා තියෙන්නේ මේක මේ ආණ්ඩුවෙන් උත් කරන පාටක් නෑ කියලා. කොහොම වෙයිද නැහැ මේ ප්‍රාර්ථනා කරන එකට මේ සාධාරණ කිෂ්ඨ වෙයි කියලා. ඒක තමයි විස්තරේ ඒකේ. ඇත්තනේ මිනිස්සු ඉතින් නේ. ඔය කියන්නේ මෙහෙමයි. ඔක තමන්ට වෙනකන් තේරෙන්නේ නැහනේ. නෑ 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 ඒක. අර අර ගොඩක් ඇත්තට අර දුක හිතන එක මේ අර අම්මා කෙනෙක් තනි වෙලා ඉන්න එක. සමහර ළමයි තනි වෙලාත් ඉන්නවනේ ඉතින්. අයිය සමහර ළමයි හැම ගැලවිලා ගිහලා. මම දැක්කා ඒ ළමයි සෑහෙන කාලයකට පස්සේ ඉස්කෝලේ යනවා. ඒ හොර හොඳ වෙලා තම හැම ඇවිල්ලා නැද්ද? එහෙම නෙවෙයි ගගේ. අර තාම අර රෙදි වගේ දාගෙන දින්නේ. අර එහෙම නෑ රෙදි නැහැ. නිකන් අර පිච්චිලා වගේ නේ මල්ලි. පිච්චිලා වගේ තියනවා. يعني ඉදා බෝම්බ පිපිරුවා ඉවරයිනේ සමහර අයට ඒවා දැන් ඔය victims ලට එහෙම නෙමෙයිනේ ඉතින්. ඔක ජීවිත කාලෙම තියෙන. 200 ගානකට ආසන්න ප්‍රමාණයකට ඒක දිගටම තියෙන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්. ට්‍රෝමා එකක්. ඒක ඉතින් ඒකට සාධාරණයක් වෙයි කියලා ඉතින් ප්‍රශ්න. මෙහෙම හරි ඒක කොහොම හරි හඳනගෙන එක ගැන සතුටුයි. කොහොම හරි මිනිස්සු එකතු වෙයි. හැබැයි මං දැක්ක හොඳේ කර හාමුදුරුවොත් ගිහින් හිටියා. මේ සහෝගේ දැක්ක. නෑ දවල්ට ඉස්සලම හාමුදුරුවෝ ගියා මේ. ඔව්. මෙච්ච දවසෙත් හාමුදුරුවෝ ගියා. ගලගොඩත් හාමුදුරුවෝ ගියාද මන්ද නෑ. ඔක්කොලම ගියා. එයාලානේ කියලා තිබ්බනේ කලින් ගලගොඩත් හාමුදුරුවෝ. ඔව් ඔව් ඔව්. මේ 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 හැබැයි ඒ හාමුදුරුවන්ට දැන් ওই අලුත් කොමිසමෙන් මේ ඒවත් තහනම් කරන්න ඕන කියලා. ඒක හින්දා වෙන්නේ නැති ඔය කොමිසම කියන වර්තාවෙන් මොකුත් කරන්න නැතුව ඇත්තේ. ඒ කියන්නේ යාළන්නේ දැන් මෙහෙම එකක් වෙන්න යනවා මේකට මොකක් හරි කරන්න කරන්න කියලා කියපු මිනිස්සුන්ටත් ඒ මේ කමිටු ඒ වර්තාවෙන් තහනම් කරන්න එහෙම එහෙම කියලා තියෙනවා නම් ඒ වර්තාව එච්චර හොඳ නැහැ නේ කතින් බැලුවා. එතකොට දැන් කවුද මේ මං හිතන්නේ නිමල්ලන්සා කියන්නේ මම හිතන්නේ ක්‍රිස්තියානි එක්කෙනෙන්නේ එයා ඇමති කෙනෙක්නේ. එයාම කියලා තිබ්බා මේ බොදුවල් සේනාව හැඳුරු අපිට උදව් කරපේ කරේ. ඒ හැඳුරුන්ට මේ 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 වාරණ දාන්න බෑ. එයාලා තමයි අපිට මෙහෙම හරියක් කියලා. ඒ කියන්නේ මෙහෙම තියනවා තියනවා කියලා ඔච්චර කල් කවුරුත් කිව්වේ නැහැ. මෙයාමයි කිව්වේ. ඒකින්ද මේ යාළට මොකද ඊට කලින් දවසේ කියපු ඇමතිට මොකද කියන්නේ? ඔව් හරි. හරි ඉන්නානේ අන්ද නේ දවස. ඒක ඔය ඔක්කොම නොවි වළකා ගන්න තිබ්බා කියන්නේ වට ඔව්. ගුණාට පස්සේවත් සොලියුෂන් එකක් දෙන්නේ නැත්නම් එදා මං හිතේ කියන්නේ එදා අපි බෝම්බගෙන අපි සෑහෙන කාලයකට පස්සේනේ ඇහුවේ. එතකොට මං නිදාගෙන හිටියේ. අයියා එකපාරට මාව ඇහැරුව මතකද? කොළඹ ඉදිනේ. කොළඹ ඉදින්. මං කොළඹ තනියම. ඌ. ඉරිදා දවසක. ඉරිදා දවසක. ඉරිදා දවසක මං අයියා එකපාරට අම්මි මෙහෙ ඇවිල්ලා නూరు ඇවිල්ලා. දහම් පාසල් ගිහිල්ලා. අපච්චි හිටියා. අයියා මම එකපාරටම හැරෙව්වා මං නිදාගෙන ඉන්නකොට මේ බෝම්බ ගහලා මං හිතුවේ විහිළුවක් කරනවා කියලා. ඇයි බෝම්බයක් ගහුවා කියලා සෑ කොච්චර කාලෙකින් පස්සේද දැන් පස්සේනේ. ඒක හිතාගෙන බැරුණ ඇත්තටම. මමත් ඉස්සල්ලාම හිතුවේ මොකක් හරි මේ පෝස්ට් එක ෆොටෝ පරණ කොහේ හරි තිබ්බ ෆොටෝස් ටික දාලා මේ මගේ තාලුවෙන් නොයල් කියලා ක්‍රිස්තියානි මේ යාළුවෙක් තමයි ඒක ෂෙයා කරලා තිබ්බ ඉස්සල්ලා. මං හිතුවේ මේ සමායට දේශ පොලිටිකල් මොකක් හරි වැඩක්ද මෙහෙම කියලා. මේ මං ඉතින් ඒ ගණන් ගත්තේ නෑ වැඩි. එතකොට අපචිමයි බඩු ගන්නේ ටවුන් එකට ගිහින් හිටියේ. එතකොට තමා මෙසේජ් එක ආවේ දෙහිවලට ගහලා කියලා. මහරගමයි දෙහිවලයි කොච්චර වගේද? ඔව් ඊට පස්සේ ඊගාවෙක මීරද කියන්නේ ළඟ පාතත් දන්නේ නැහැ කියලා සෑහෙන බයක් තිබ්බා. බස් වල ඔය බෝම්බ පුපුරලා සතියක් විතර යනකොට බය තිබ්බනේ. බය සතියක් නෙවෙයි සෑහෙන කාලයක් තිබ්බා. බයතර මම කොළඹින්නම් නුවර එන්න ඕනේ නේ. එනකොට මම බයයිනේ කොහෙ පුපුරයිද දන්නේ නැහැ කියලා. එනකොට එහෙ තනියම ඉන්නත් බෑ. ඊට පස්සේ අලුතෙන් ගත්ත තියෙන හොඳ මැදුම් ටික යනවා. බෝම්බ පිපුරනවා තැන්දලා සරනවා කියන්නේ. ඒක දැක්කත් තනියම ආවයි තිබුණා ගන්න. අනේ මන්ද බැහුවත් නේ කැම්පස් එකේ. නෑ මේ කැම්පස් ඔක්කොම බැහුවා. කැම්පස් උත්තුව ඇඳිරි නීදයක් දැම්මනේ අර මේ දෙගොල්ල ගහගනින් යනවා කියලා.
VPN එහෙම දාගෙන මොකද ඒක VPN දාගෙන මේ දවස්වල කිසි වෙලාවක් නෑ ඒකින් තමයි VPN පටන් ගත්තේ මම දැන් මම VPN දන ඒක දැනගත්ත VPN ඕන කියලා ඊටස් ඒ කියන්නේ එතකොට මේ මේ Play Store නැති වෙලානේ තිබ්බේ ඒකෝ මම දඩස් ගාලා කොහොම නෑ Play Store නැති වෙලා තිබ්බේ නෑ ඉතුරු ඔක්කොම අයින් වෙලා තිබ්බේ VPN පටන් ගත්තේ ඊට කලින් නේ ඔව් ඊට කලින් මුස්ලිම් මුස්ලිම් స్టేటస్ కట్టి మందన్ జర్మనీ స్విట్జర్లాండ్ මේ ප්‍රොමෝෂන් නැද්ද කියලා මොකද සිරිසේන ඇස්බස්ටෝස් මේ සීඩුත් තහනම් කරේ එයාගේ පුතා බැන්නේ මේ මේ ගේන්නේ අයිතිකාරයි දුවනේ ඒකින්ද පොර ඇස්බස්ටෝස් තහනම් කරා එහෙම කරපු මනුස්සයෙක් ඉතින් මේ වැඩ වැඩක් කරේ නෑ කියන්න බෑ අපි චිර වැඩ කරලා තියෙනවා හොඳ වැඩ ටිකක් අපිට කරලා දීලා තියෙනවා ඉතින් අදර මතක් කරන්න පුළුවන් කරන්නේ අද අදත් ෆොටෝ එකක් දැක්කත් අපිට නිකම්ම නිකම් ඉනවාක මූණු මූණු ගොඩාක් තියෙන ෆොටෝවල ඉස්සර හොයන්නේ ඉස්සලාම ඒක තිබුණේ කවුද වන්නේ කියලා කාටවත් මෙයා හොයා කාටවත් මේ හැංගිච්ච රූපේ හොයාගන්න බෑ අයින මිදි ගෙඩි පොල් ගෙඩි වල කුරුම් බෙට්ටි වල තියෙන මරණට මොකුත් නැහැ මොනවාද බං හොයන්නේ හොයන එක මේක නෑ කියලා රුනේ කියන්නේ බොරු බොරු තනි කර බොරු අර මේක පාස් කොමිසම ඩයිලා කියන බොරු වලින්ම තේරෙනවානේ ඔයිදස් අර හොරෙන් ඇවිල්ලා අහගෙන තිල්ලනේ පූජිත සුන්දර කියන මොනවාද මේ කට උත්තරේ ආ එහෙම නේද ඌ දැක්කද මල් දැක්ක ඉතින් සිස්ටම් එකේ තියෙන අවුල බාන්න ඒකෙන් පූජිත එයා පිටිපස්සෙන් ඉඳලා අහගෙන ඉඳලා ඉතින් පූජිත කියන එක කොහොමද අහන්න ඉන්න දෙන්නේ කවුද අවසර දෙන්නේ එතන ගියේ තාම සිස්ටම් එකේ අවුලක් තියෙනවා ඉතින් හොරාගේ අම්මගේ නම හොරාගේ අම්මගේ පේනවා මොනුසේවක් කරු කොමිස යා ඒක නේ කොමිස මොකේනේ මැට්ටි ගියාගෙන වගේ කොමිසම යාගෙන ඒකින්ම හොරෙන් ඇවිල්ලා අහගෙන ඉන්නද කොමිසම බර පවර්ලා ඉන්නව වරද ආමුදාපති රටයි හන්දි වෙනේ ළඟ පාතේ තිබ්බ මේ ගස් ගල් ගස් ගල් වලට තම වැරදි පැටේ වෙයි දැන් නෑ අනේ මන්ද නේ හමුදාපති එකට ඊළඟට ඒකෙන් අර පොඩි මාකටිං පාරක් ගත්තා ඌ කෙලින්ම ඡන්දෙට සෙට් වුණා මාර ඩයල් එක ඌ අර කවුද මේ හමුදාපති ඇයි ඉල්ලුවා මහේෂ් කවුද කියලා ඉන්න බල්බ් එක ඉල්ලන්න තට්ට ඩයල් එක නේ තට්ට ඩයල් ඌ ආවද ඉල්ලන්න ගෝට දින්න ගමන් පොර මේ ඩුබායි හරි කොහරි අතුරුදහන් සල්ලිත් එකතු කරලා තිබ්බේ ඔව් සල්ලිත් එකතු කරලා තිබ්බනේ කට්ටිය සල්ලිත් දාලා තිබ්බනේ ලංකාවේ මේ රවට්ටලා ගන්න පුළුවන් අනේ මන් දන්නේ අපේ උන්නම් පට්ට ගොන්නේ එන්න ගොන් ඕන එක දැන් දෙනවා ඉතින් කොහොම හරි ඉතින් මෙන් කතාවේ මේ ඉතින් සිස්ටම් එකේ ලොකු අවුලක් තියෙනවා හැදෙයිද දන්නේ ඉතින් බලමු අපි හදම අර සින්දුවේ තියෙනවා වගේ මොකද්ද මේ සෙලින් කොලයිෆ් එකේ ගැල සින්දුවේ තියෙනවා අපි හදනවා රට හදනවා ඒක ඇත්තමයි කියලා අපි දවසක හදමු මැච් එක බලමු මැච් එක අම්මට මැච් එක ලෙජන්ඩ්ස් ලා මැච් එක මැච් එක නේ මෙන්න මැච් ඔන්න රියල් මැච් බලනවා ලෙජන්ඩ්ස් ලා ටීම් එක මයින් කරලා ඉවරලා දාන්න ඕන ලෙජන්ඩ්ස් ලා ඇත්තටම ওই ටීම් එක වුණා නම් අනිවාර්යෙන් ආයි ඉතින් ඔව් අර අනිත් ටීම් අර අනිත් කන්ට්‍රීස් වල පොඩි ටීම් එක හරි ඕන එකක් අපේ ටීම් එකට වඩා දැන් ඉන්න ටීම් එකට වඩා හොඳට ගහයි අපිටත් කන්ෆිඩන්ස් නේ අර කොහොමද ඒ කියන්නේ අර බෝලයක් අර මතකද බෝලයක් අතාරිනවා ආයෙ අරගෙන ගහගන්න රන් අවුට් එක රන් අවුට් එක ඉතින් එතකොට කවදාවත් බනින්න හිතෙනවා දැන් තමයි බැනුම් ගහන්නේ ටීම් එක දැන් අතෑරුණොත් මැච් එක නම් හොඳයි මේ මැච් දෙකම ඊයේ අනිත් මැච් එකත් දෙන්න ලැබෙයි පොඩි ඒක විශේෂත්වය කියන්නේ මේ උදේ මැච් එක ඒ කියන්නේ අපේ ටීම් එක ශ්‍රී ලංකා ටීම් එක 160යි ගහලා තියෙන්නේ
ලෙජන්ඩ්ස් ටීම් එකත් 160යි ගෙහුවේ. 160ක් ගහලා දින්නේ. වෙනස 150 160ක් ගහලා තමයි දෙන්න දෙගොල්ලම දින්නේ. කියන්නේ එකම දවසේ එකම විදිහට කට්ටිය ප්ලේ කරලා දින්නේ. එකම ඉදින් නෙවෙයි මේ ටෙක්නික්ස් ඔක්කොම ගත්තොත් එනවා දැන් මෙහෙම අපේ ලෙජන්ඩ්ස් ටීම් එකේ වෙනම ටෙක්නික්ස් වගේක් කියන්නේ ඒක නම් මාරයි අර මේ ඩිල්ස්කෝප් එක ඩිල්ස්කෝප් ගාපු වැඩි තාම ඉතින් වැඩයි ඉතින් සනත් සනත්ගේ බෝල ෆීල්ඩින් ෆීල්ඩින් නෙමෙයි නෙමෙයි වැඩ වැඩි කකුලෙන් කකුලෙන් කොහෙන් හරි ඇඟෙන් කොහෙන් හරි කරා නම් හරිනේ මොනවනති ඒ වගේ මැච් එකක් බලන්නත් හිතනවනේ මං කියන්නේ ඌ ඒ කියන්නේ උදේ මැච් එක බැලුවේ නෑ ඇත්තටම මම කලින් දවසේ කෑවනේ ඔව් කලින් මැච් එක කෑවා ඊටවස උදේ තුනහම මාට නැගිටලා අරක බලන්න ඇද හැබැයි ලංකාවේ ඉත්තාව ජාති රූපනේ දාලා ඉන්නවා මාවටින් හොඳයි මේ ජාති රූපෑනේ ඒ කියන්නේ ආ ඒක ඇති පෝස්ටර් ඔව් පෝස්ටර් බලන්න මේ පට්ට මාවටින් පොඩ්ඩෙන් දාලා බලන්න කවුද මන්ද කවුද පීසට් එක නේද බලන්න පීසට් එක නේද පොඩ බාන් ගිහලා අපි අර බලන්න අය මාවන නිකම් පීසා ප්‍රමෝටේනා නිකම් ප්‍රමෝටේනා පිටුන්න ගෙවල ගන්න පුළුවන් අන්න මාකට ඉංකුලත් තර මොකද කු තවම තිත්තෑව දුවනවද ඊටසේ ඔව් 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 එහෙනම් ඉතින් කුකුලත අතින් අරන් පන්දු දෙරේට මැච්චක බලමු. ප්‍රධානක බලුවද බලන්න ඒකේ ඉන්නවා ඒවිස් කෝලේ නැහැ හරියට කියන්නේ ලංකාවේ තව ලංකාවේ ප්‍රථම කියන්නේ ඉතින් මොකක්ද ඔයා කියන එක ප්‍රථම පයිලට් ලේඩි පයිලට් ඉන්නවා පයිලට්ලා දෙන්නෙක් ඉන්නවා මෙතන විශේෂ වෙන්නේ පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ පවිත්‍රා ගුණරත්න එයා අපේ පන්ති අපිත් අපේ යාළුවා එහෙම කියන්න බෑ ඔන්නේ නෑ එයා අපේ යාළුවා මේ ආඩම්බරය කියන්නේ එයා අපේ යාළුවා ඔව් මොදේ කියන්නේ මවුස් එක හැත්තෑවේ ඇනිවර්සරි එකේ වීඩියෝ එකේනේ
ඇයි මොනවා කියලා දීතන් හිටියේ මේස කියලා එහෙම ගත්තල නේ එයාපෝස් එකේ එයාපෝස් එකේ මේ 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 ආර ෆොටෝස් එක කොහෙද නැහැ තිරණ උගේ කැටි තිරණ කඩ තුට ආරච්චි මොනස ගලන්නේ නැද නෝ වැඩ මරු නේ වයසත් නැහැ කියලා පොඩි ගොල්ලෙක් වැද්දෙක් නේ කවුද තිලින තිලින මොකද මේක නේ තිලින කළු තොට ආරච්චි අරගෙන දාලා ගත්තා නේ ගෝල් එක ගේම් වලින් නෑ නෑ මරු ෆොටෝස් එකක් ගාව මේ මේ විදිහේ ලොකු බලන ෆොටෝස් වලින් ගනවා මරු ෆොටෝස් එකක් තිබ්බා ඊට ලොකු නැද්ද ඇත්තටම මෙතන ඔගේ කැප්ෂන් එක බලන්න සෙනෙහස ඇති නැති තේරුණානේ නෑ නෑ ආම්දරෝරුන් සෙනෙහසනේ අතන අම්මත් එක්ක ළමයි ඉන්නේ සේක වාව් මං ඕකේ දැක්ක මේ මේ TikTok එකක් තියෙනවා කරන්නේ කවුද කියනවාද නෑ නෑ මන් නෙවේ නෑ නෑ ඔය ඔය මේ heart එක හදන එක වාව් ඒක න ලස්සනයි වාව් ඒ ඉරද අර කමෙන්ට් එකේක බලන්න ගියා වෙන එක්කෙනෙක් කවුද ජානක සේනාරත්න Wow. Mm. Now, come are you? Nee nidas? Na. Nadde. Are ke yo tama. Eke theni. Rehearsal lo sala gatta kiyo. O karannat thipa itin ne photo. Api mehe lassanta balagni hitiyada. Karana aya. Ara kambe ellila inno na kiyadda. Athara inna kade buna adara 5 8 8ක් ඉන්නවා. ඉතින් ඉන්නකම ගියමන් අර කම්බේ. ඔව්. මේකත් ලස්සයිනේ. මේක සුපිරි ෆොටෝ එක. වව්. ඒවනම් මේ මෙච්චර මේ යාළම ඉන්න එකේ මෙතන මේ කපීරරේ මොනාරි ගන්න තිබ්බා. දැන් මේ මේ පයිලට් ට්‍රේනින් කාන් තියෙන මේ පොඩිම ප්ලේන් එක දාලා තියන්නේ. ලංකාවේ වත්කමනේ. කපීර තියෙන හැබැයි ඉතින් කපීරේක ඔතන ඔතන ෆොටෝ එකක් ගන්නකොට ගිහින් දියේ යාපනේ. හැබැයි එහෙම ෆොටෝ සැරන් තිබ්බම. කපීර. මේක වට්ටු. ආ. අනි මොකද නෝ මේ ඇති මෙතන ඒක කලින් ෆොටෝ එක ජාති තුනම ඉන්නවා තව තමිල් ඉන්නවා සිංහල ඉන්නවා මුස්ලිම් ඉන්නවා ඇත්තම කියොත් ජාතීන් දෙකයි ළඟයි ඉන්නේ තමිල් සිංහල මුස්ලිම් කියන්නේ ආගම ක්‍රිස්තියානි කියන්නේ ආගමක් Hindu කියන්නේ ආගමක් අපේ රටේ ජාතීන් දෙකයි ඉන්නේ නැෂනලිටි ඔව් නෑ ඔව් ඕනේ මුස්ලිම් කට්ටිය ඉඳන් ඉන්නවා එයාල වෙනම ජාතියක් කියලා එනවා ඒක සිංහල ආගමක් විතරයි ටොයින් නෑ අත්‍රම එයාල මේ වෙලඳාම එන්න ඇත්තේ 100ක් විතරනේ පිරිමි 100ක් විතර එන්න ඇත්තේ ඇවිල්ලා බැන්දේ ඔක්කොම ලංකාවේ සිංහල ගෑනු කට්ටියන ඊට පස්සේ එයාල බැන්දෙත් ආ සිංහලෙව සිංහ එතකොට මේ ඉන්දියාව ඉන්දියාව ඈ ඔව් මේ ඉන්දියාවෙන් මං හිතුවා එක හැපිලා කියලා නෑ නෑ මං හිතන්නේ එක ළඟ නවත්තා ඉන්නවනේ ඉස්සරහින් ඔය කියන්නේ
නෑ දෙකක් තියෙන අතර හා උතන නෙවෙයි අතන ආ නෑ මේ යන එකක් එකක් පල්ලෙහා තියෙන එකක් උඩ තියෙන්නේ දෙපැත්තට යනවා ඔව් දෙපැත්තට යනවා ළඟින් යනවා යන එක උඩින් තියෙන්නේ නේ ඔව් යන එක උඩින් තියෙන්නේ නරවල ගන්නවද පුතේ කරකවල ගන්නවද මෙහෙම කරකවන එක මම ඔව් ඔව් එයාත් ඔක්කොම ඉන්දියනේ මම හිතා අවය ශ්‍රී ලංකාව මොකද කෆි කෆි එක නේද කොහෙද F16 බ්ලැක් නෑ මික්සර් මික්සර් 27 YouTube ට්‍රෙන්ඩින්ග් බෑන් ආ වැඩි බලන්න මම ඔකින් බෑන් බලන්නේ මොකක්ද කතාවකින් යන්නේ ඔව් අර 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 මේක බෙල් එකක සිරීපාද දෙනවා කියලා කියපු එකද මේක නම් අනේ මම දන්නේ ඒකට මේ පව් ඩබල් වෙලා එන්නේ බොරු කියලා කියපු එකයි ඒකට සිරීපාද ආඳපු එකයි ඔව් පව් දෙකක් සෙට්ලා ඒකට සිරීපාද යනවා කියලා එහෙම යන්න ඕනේ නැහැ මං කියන්නේ වෙන බොරුවක් කියන්න බැරිද ඒ අම්මා අහිංසකයි ඒ අම්මට මේ වෙලාවකට කල්පනාවත් අඩුයිලු එතකොට අර මේ නිවුස් වල පෙන්නවා මේ ෂොක් එකක් ගන්නේ නේ ඔව් අම්මා දන්නේ නැල්ලු මේ සිරිපද ගිහින් කියලාලු හිතාගෙන ඉන්නේ කාම දැන් කොහමද දන්නේ මේක පොඩ්කාස්ට් එකේ කොහොම තියෙද දන්නේ මේ ට්‍රෙන්ඩින්ග් වල ඔව් ඉතින් කවුන්ට් කවුන්ට් කරන්න හෙකයි හෙකයි දෙකයි තුනයි හතරයි හතරයි පහයි පහයි හයයි ඔහයි හතයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දහතරයි පහළොවයි දාසයයි 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 අනිත් දෙක ඒක එක නෙවෙයි ඒක එක නෙවෙයි දාසයයි දාසයයි ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩම උඩ සෙට් එකෙන් 16ම තියෙන බෙල්ල කපු එක සීන් එක. පොක ඊට වඩා තිබ්බ මං හිතන්නේ ඊයේ පෙරේදා නේද? ඒත් එක්කම තිබ්බ තව නිවුස් එක දැක්ක දණිත් එක. පොඩි ළමයි කියලා. පොඩි ළමයට කපු එක. මල්ලා. ඔය දැක්කද මේ වීඩියෝ එක? මම වීඩියෝ එක දැක්කේ නෑ නිවුස් එක දැක්කා. මම වීඩියෝ එක බැලුවේ නෑ නිවුස් එක දැක්කා. පොබයි එක. පදිත්ත කුඩ පදිත් කාන්ති. අරදී. අම්මලා කියන්න බෑ ඉතින් නේද? ආ මේක බලන්න බෑ මේ. නෑ බලන්න පුළුවන්. දාන්න නොදැන්නේ. ආ. ඊළඟට ඒ වගේ මේ කොපිරයිට් ස්ට්‍රයික් එකක් දාන්න ඕනේ. ඒකද මේ ඒ ළමයා ඒ අම්මා ළමයාට ගහනවා හොඳටම. මම ඒක බැලුවේ නෑ මේ අර මේ TV එකේ නිවුස් එනකොට දැක්ක ටික. ඒ ළමයා අඬනවලු හොඳටම මම ගහන්න තියා අපි මේ කොහමරි ඔක අන්තිමට වෙයි මම්මට මානසික ප්‍රශ්නයක් තියෙනවා මේකයි ඉතින් අම්මේ කියන්න බෑනේ එහෙම එහෙම ළමයා තමන්ගේ ළමයාට ඔහොම ගහන්න පුළුවන් නම් බෑ ඉතින් මූ මන් දන්නේ ඒක සෑහෙන්න ලකු වෙනවා පළවෙනි සිද්ධිය නෙවෙයි නෑ ඊට කලින් එක අර කලින් තුනක් තව ළමයා ඊට අඩිය ටික ලොකු ළමයා ඔව් අවුරුදු 9 එයා අවුරුදු 9 වේවල කීයක් ඇදෙන්න ගහලා දේ ළමයාට දවස් ගාණක් එක දිගට ගහලා මේ දවස් දෙකක් දෙකද කියනවා නේ දවස් දෙකක් කොහමරි කොහමරි පැය පහක් දුකෝද එක දිගට ගහලා අම්මලාගේ මානසික පීඩන ඔක්කොම ළමයිගේ පිටේ යනවා. මාරයි ඒක. එහෙම එතකොට කියන් තියන්නේ මේ හදන්න බැයි නම් ඒ කියන්නේ හරි. නොහද ඉන්න ඕනේ ඒ කියන්නේ. ආදරෙන් බලා ගන්න බැයි නම් නොහද ඉන්න ඕනේ ඉතින්. ඒක මේ. අයි දැක්කදර මේ අම්මා ළමයි තුන්දෙනාත් එක්ක ළින්දට පැනපු එක. අම්මා ළමයි තුන්දෙනාත් එක්ක හස්බන්ඩ් එක මොකක් හරි වලියක් ගිහිල්ලා ඒක ඒ නිසා අම්මා ළමයි තුන්දෙනාත් එක්ක ළින්දට පැනලා අම්මා ඒක ළමයට හරියට මතක නැහැ ලණුවක්ද මොකක්ද තිබිලා අම්මා ඒක එල්ලිලා ළමයි තුන්දෙනා මැරිලා අම්මා දැන් හොස්පිටල් අම්මට මැරෙන්න යනකොට මාරම්මේ මැරෙනවා නම් මැරෙන්න ඕනේ ළමයි තුන්දෙනාම කියලා වැඩන්නේ ළමයි තුන්දෙනාට ඉතින් එහෙම අල්ලන්න එහෙම සිහියන්නේ නැහැනේ ළමයි තුන්දෙනා මැරිලා අම්මා අර ගෙල්ලිලා ඉඳලා මං හිතුවා අම්මත් මැරෙන්නේ නැති කියලා නෑ නෑ අම්මා දැන් මැරිලාද ඇත්තට මම දන්නේ නැහැ කොමාරි හොස්පිටල් මේකේ තමයි හිටියේ නිවුස් වලට කිව්වේ ඊයේ අනේ මන් දන්නේ මාර මානසික මේ ළඟදී වැඩි වගේ නේ ඔය අම්මලා ඒක කියද්දිත් නිවුස් එකේ කිව්වේ දැන් මෙහෙම හස්බන්ඩ් එක්ක තියෙන තරහට
තනියම පෙන්නට ඒක එකක් ළමයි පාලි නෑනේ ළමයි එක්ක පයින්න තරම් ඉතින් අම්මා එල්ලෙලා ඉන්නදී ඔව් ටික කයිද තියනවා ළමයිට ඩී ඒකින්ද පවුනේ එහෙම ඉඳලා අම්මා ජීවත් වෙලා මොකටද කියන්නේ ලියලා මැරලා තියෙන්නේ අම්මා ලියුමකුත් ලියලා ගිහින් තියෙනවා මේ හස්බන්ඩ් එක මේ තවත් දරා ගන්න බෑ යා කරන්න ඉතින් එහෙනම් ඒ වෙන ගෙදරකට යන්න ඒකුගේ එක්ක ළමයි ඉඳලාම කාට හරි දෙන්න ඕනේ හදා ගන්න බැරි ළමා නිවසේකට දෙන්න තිබ්බනේ මට ඔක්කොට වැඩි බලාගෙන ඉන්න බැරි වුණේ අර බෙල්ල නැති එක මල්ලි හිටියනේ මන් බලනකොට ඒ කියන්නේ අර අර මේ අර පොලිසිය එක්කෙනා එල්ලිලා ඉන්න ෆොටෝ එක මන් දැක්කා ඒ වුණාට මට ඒක අවුලක් වුණේ නැහැ. ඒ කියන්නේ ලිලා ඉන්න මට ඒක ඇත්තට ගණන් නැහැ. මොකද අනේ මන්ද මට ගණක් ගියේ නැහැ ඇත්තට. අර බ්‍රීෆ් කේස් එකේ ඔළුව නැතුව ඉන්නකොට මට ඒකේ ෆොටෝ එකේ ෆුල් දාලා තිබ්බා. මං හිතන්නේ ඒක වැරදි වෙන්න. ෂොපින් එකකින් අර සාමාන්‍ය ගහ ෆොටෝ එක එහෙම දාලා තිබ්බනේ. එහෙමම දාලා තිබ්බා. අම්මෝ. ඊතන්නකෝ බෙල්ලෙක් නැතුව මිනිස්සෙක් ඉන්න ෆොටෝ එකක් එකපාරට දැක මාර ෂොක් එකක් ඒක. එහෙම මැරෙන්නේ යා කොච්චර පව් කරලා ඇද්ද ඒක. කියලා එහෙම දෙඩ බොරු. ඒ කියපු බොරු වලට නම් දන්නේ නැහැ ඔය පව් පටිසන් දීලා තියෙන්නේ නැද්ද? ඉතින් තමන්ගේ අම්මට එහෙම වනිගම බොරු කියලා එක්කතු කරලා බොරු කියලා ඔය වගේ දෙයක් කරන්නේ සමහරවිට මෙහෙම වුණා නම් සමහරවිට එස්කියුස් එකක් තියෙයි. ඒ කියන්නේ කවුරු හරි කොල්ලෙක් හම්බෙන්න යනවා තිරි පාදෙත් යනවනේ. එහෙම නෙවෙයි මේක. සම්පූර්ණ තිරි පාද ගිහිල්ලාම නෑ. ඒක විකුණලා තමයි අවිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් අම්මෝ. ඒක හරිම ඒ කියන්නේ සෑහෙන පවක් කරලා ඇති ඉස්සරවටම පෙට්ටි නැතුව අන්තිමෙන නැති වෙලත් බ්‍රීෆ් කේස් එක අන්තිමට සැක කරනව නේද මේ එයාගේ ඔළුව එයාම දාන් ගර්ල්ම දාන් ආපු බෑග් එකේ දාගෙන කොහෙර ගිහිල්ලා දාලා කියලා. ඔව් එහෙම කිව්වා ඒ උඩ හෙව්වා නේද කැලනිකාගේද කොහෙද හෙව්වා නේ කැලනිකාගේ තෙව්වා. ඊට පස්සේ මේ ඇයි මේ කොහෙද දුර බස් එක නැගලා තියෙන මට දැන් මතක නැහැ කොහෙද කියලා. ඒ ගිහිල්ලා ඒ කියන්නේ ඒ පොලිසිය කෙනාගේ මේ මහගෙවල් හරි කොහමරි ගෙවල් වලට ෂර්ට් එක ගලවලා පුච්චලා ඒකේ හම්බෙලා තිබ්බා පුච්චපු එකේ රොඩුව නම් මනම්. ඊට පස්සේ කටි සැකලා තියෙනවා මේ ලිඳකට දාලා ඇති කියලා. ඒ ලිඳ චෙක් කරා කැමරාස නම් මනම් දාලා එතකොට හම්බෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ ලිඳ ඉහලා තිබ්බා ඒකට හම්බෙලා තිබුණේ තාම මං හිතන්නේ නැහැ. ඒ පොඩ්කාස්ට් එක යනකොට ඌනේ වගේ සිද්ධියක් වෙලා තියෙයිද දන්නේ නැහැ. ඒකේ එක වැඩක් සාර්ථක වෙන්න ඕන. හිසංගනේකද හිස ඒ උනාට මෝඩකම කියන්නේ මල්ලි පිටාවල ගිහින් දානවාද කියන්නකෝ. එයාට උමනාවක් තිබිලත් තියෙන එක හංගන්න. මොකද එයා ඒ වගේ දේවල් කරලා තියෙනවා හංගන්න try කරන්නදී මං හිතන්නේ අර මේ ගෙස්ට් හවුස් එකට කතා කරලා පස්සේ ඩීටේල් දෙනවා කිව්වට පස්සේ පොර එක අතාරින්නේ. ඔව් වෙන්නේ නැති කියලා ඉතින් අතාරින්න කියලා අයියා. ඊට පස්සේ එල්ල විදියට ගිහින් දාන්නේ. නෑ ඊට පස්සේ දැන් ඉතින් මේක හරියන්නේ නැහැ කියලා තේරෙන්න දෙන එතන. නෑ එයා ඩීටේල් දෙනවා කිව්වට පස්සේ නේ වෙල්ල විදියට ගිහින් දැම්මේ. දැම්මට පස්සේ ඩීටේල් ගිහින් දැම්මට පස්සේ තමයි මේ කෝල් කරලා තියෙන්නේ. ඔව් ගෙස්ට් හවුස් එකට. එතකොට තමයි එයා කියලා තියෙන්නේ ඩීටේල්ස් එයාල ලියා ගන්නවා කවුරු හරි පොලිසියෙන් ඇහුවොත් එයාල දෙනවා කියලා. ප්ලෑන් කරපු එක නෙමෙයි. ප්ලෑන් කරලා නෙමෙයි ගන්නෙ මේ. හැබැයි මැරුවට පස්සෙ යා ගන්නට ප්ලෑන් කරලා ඉතුරු ටික කරලා තියෙනවා. නෑ කරලා නෑ. ගන්නට ප්ලෑන් කරලා නෑ. පොඩ අඩු අවුල් වෙලා. එනකොට ඒක ප්ලෑන් කරලා තියෙනවා. මම මන්නා හිතන්නේ මේ බොයිට මේ ඔළුව ඇති මේ ඒ ගෙස්ට් හවුස් එකේ මේ ෆ්ලෂ් ගන්න නැති කැලිකැලි කපලා ඉවරලා මේ කුඩු ගල්ලා. හැබැයි ඒකත් කියන හොයන කතාවක් තිබ්බා. ඒක මට නම් දැන් එකම දේ නෑ. ඔය කොහෙවත් නැත්තම් හිතන්න බලන සාධාරණම තැන තමයි මට දෙන්නේ මේ. ඔහොම කතාව මම දැක්ක මේ YouTube එකේ කවුරු හරි දාලා තිබු මම ඒක බැලුවේ නැහැ. එක්ක ඔයාලා මේ අර thumbnail එකේ දාලා තිබ්බා. මම ගියේ නැහැ. ඔය ඇතුළට ගියාම ගොඩක් වෙලාවට ඒව නෙවෙයිනේ තියෙන්නේ. හැබැයි පොඩි Google පාරක් දැම්මම හොඳ රේඩේ ගන්න දාමන. අම්මෝ ඒ SI කෙනෙක් විදියට ඒ අපරාධේ ප්ලෑන් කරලා තියෙන හොඳටම අදී. ඔව් ඊට වඩා හොඳට ප්ලෑන් කරලා. ඒ කියන්නේ කුණාම දැකලා තියෙනනේ අපරාධ කොහොමද වෙන්නේ අනම්මන ඔක්කොම. අල්ලගන්න ඉදේවා වදන්නෝනේ. වදන්නවනේ. ඔව් ඒකින්ද උට ඕන්න හොඳට ප්ලෑන් ගන්න තිබ්බා. මේක මේ හැම ප්ලෑන් එකකුත් නෑ. කොච්චර ප්ලෑන් කරත් කොච්චර හොඳට කරත් ඕක අනිවාර්යෙන්ම අහුවෙනවා. මං කියන අඩුම අවුරුද්දක්වත් හොයාගන්න බැරි වෙන මොඩ වැඩයි කරන් තිබ්බා. ඒ කොහොමුණත් ඔක්කොම වැරදි. අපි මේ හොඳයි කියනනේ හොඳට ප්ලෑන් කරලා හොඳට කරන්න කියලා නෙමෙයි කියන්නේ. විහිළුවකුත් නෙමෙයි එහෙම හරි දෙයක්කුත් නෙමෙයි.
අන්තිමට අහු වෙනවා ඉතින් මොනවා වුණත් අර ස්වභාව ධර්මයේ තියෙන ඕ අනිවාර්යෙන්ම අහු වෙනවා කරන හිම කරන්න එපා කරොත් ඉතින් තියෙයි කරා ඒ වගේ සතියෙන් දෙකෙන් අහුුන් නැතත් අනිවාර්යෙන් අවුරුද්දකින් හරි අහු වෙනවම තමයි ඒවට දඬුවම් එහෙම්මම ස්වභාව ධර්මෙන් හම්බෙනවා අනිත් එක මේ හිතන්න දැන් මිනිහ මරලා හිතේ හිත තදග මේ තියන් ඉන්නේ ඊගොඩ මානසික ලෙඩෙක් වෙන්නේ දැන් ඕක මේ එල්ල මැරෙන්නත් ඇත්තේ ඕක හිතේ තියන් ඉන්න බැරි මොකක් ප්‍රශ්න මොකක් කරයක් ඉන්න වෙන්නේ ඕ නැත්ත ඉතින් ඉන්න තිබ්බනේ ඕක හරි උමකුත් ලියලා පින් නම්බර් සු තිබ්බනේ ඔව් ඒකේ උනාට ඒක බැංක් ඩීටේල් අනමනක් කොහොමද දාලා ඒක මේ 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 දාපේක වැරදි එක මම කර කියලා තිබ්බ නේද මේ මොකද්ද ඒක වෙන කාටවත් පෙන්වන්න එපා පෙන්වන්න එපා ඔය යා කියලා තියෙන ළමයි දෙන්නටවත් පෙන්වන්න එපා මේ ලියුම කියලා වයිට් ලියලා තියෙන්නේ අම්මට කියලාද මොකද ඒක කියන්නේ නෑ අම්මට කියලා ලියලා තියෙන වයිට් අම්මා කියලා කියව මොකක් කරේ එච්චර ආදරේ නම් ඉතින් ඕහොම කරයි නෑ එයා කියලා තිනවනේ ළමයි දෙන්නට තමයි ආදරේම කියලා එහෙම කෙනෙක්ට කවදාවත් ඕහොම කරන්න බෑ ඊටසේ එයා කියපෙක්ක තිනවා මේ එයාගේ ළමයා ළමයිගේ වයස වගේ මට අන්කල් කී කී ආවේ ළමයා කියලා කිව්වා හැබැයි වදයක් වෙච්චින්නම් දන්නේ කරේනේ අන්තිමේට ඔය අම්මල තාත්තල කරන වැරදි වලින් අන්තිමේට ඔය කතා ඔක්කොගේම ළමයි තමයි පීඩා විඳින්නේ. කොහොමද ඒ වයිෆ්ටයි ළමයිට කොහොමද අත්තරමයි ගමේ ඉන්නත් බැරි එම. ඔව් ඉතින් කොහොමත් ඒක ගැනනේ මතක්ේ නේද ඒගොල්ලන්ම දැක්ක මේ ගමේ මිනිස්සු ළමයි රටේ කට්ටිය කොච්චර කතා කියයිද. එහෙම වැරදි ඉතින් එහෙම කියන්න හොඳ නෑ අම්මල තාත්තලගේ වැරදි වලින් ළමයි පවුනේ පටි කියන ළමයින්ට පලි නැහැ නැහැ ඒ වුණාට ඉතින් සමාජයෙන් ඒක හැමතිස්සම හිතන්නේ නැහැනේ අන්න ඒකයි ඔය ඔක්කොමත් හරි අන්තිමට ඒකත් හරින්ගේ ගෑවිලා තියෙනවා හරි බොඩි ගාඩ් කෙනෙක් හරින් ප්‍රාන්තේ බොඩි ගාඩ් කෙනෙක්ද ඔතන වෙලා ඉඳලා තියෙනවා අර මේ 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 තාත්තගෙන් අහලා දන්නේ නැහැ කතුනේ තාත්තා දන්නේ කිව්වේ යාව අයින් කරන්න කියලා ඒකට කොහොමරි මේ මේ කවුද මේ ඒකත් එහෙමයි ඊට පස්සේ කෙල්ලත් මේ හරින් එක්ක ගහ ෆොටෝ එකක්ද මන් දන්නේ මන් දැක්කා තිබ්බා අය කියන්නේ කෙල්ලගේ කොහමද එහෙදි කොහම හරි සෙට් වුණාද දන්නේ නැහැ මොකද මේ පක්ෂ සම්බන්ධ ඒ කෙල්ලේ එයාගේ මේ නේද එකවරු හරි පක්ෂයේ මේ පෝස්ට් එකක් දාලා කොහම හරි අන්තිම නැතුනේ මේ එජාපේට ඡන්ද දෙයක් නැති කියලා එජාපේට ගියු ඡන්ද දෙයක් නැති නේද අන්තිමට පෙට්ටිය ගෙන ගියේ බ්‍රීෆ් කේස් එක නම් බ්‍රීෆ් කේස් ඕඩර් කරන සීන් එකක් තියෙනනේ කපල්ස් කපල්ස් පොඩි රණ්ඩුවක් ගියව ගමන් බ්‍රීෆ් කේස් ෆොටෝ එකක් දාන කියලා හරි මීම්ස් දෙපේ අර ෆොටෝ එකක් දාන බ්‍රීෆ් කේස් එක වැඩි ඉවරයි ප්‍රශ්න යවුලක් නැහැ මිසුදුනා කියලා දාලා තිබුණා ඉතින් අන්තිමෙන් කියන්නේ ඒවා වීරකම් නෙමෙයි මෝඩකම් 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 කර මෝඩකම් ඒවා හරි කලකිරෙනවානේ මේ දවස් ටිකේ ටීවී එකේ මේ ඊට වැඩිය ටීවී නිවුස් වල මීඩියා වල ඒ කර වැඩ කාට හරි වැඩක් කරන්න උදව් කරන හැටි කොහොමද බලන්න ප්ලෑන් කරන හැටි මං කියන්නේ දැන් ඔය දැන් ඕක වෙනම මීඩියා සල්ලිත් ඉන්වෙස්ටිගේට් කරානේ ඔය විදියටම අර බෝම්බේ ගැනත් ඉන්වෙස්ටිගේට් කරා අනේ ඒක දාලා තිබ්බා මං ඒකෙත් මීමක දැක්ක මේ පැය 24න් පොලිසිය ඒ ගැන හෙව්වා නෑ නෑ ඒකයි මේකයි සසඳන්න බෑ මෝ තනිකර ගොන් හරකෙක් වගේනේ මේක ඇත්ත මේ මම ওই පෝස්ට් එකක් මට හිතුණා එකම දේ ඕක නිකන් දේශපාලන කතාවක් විතරයි කියන්නේ JVP එකේ මේ LDD ගේ වෙනසක් නැහැ අත්ත මොකටද තනිකර මේ දෙකම එකයි ත්‍රස්තවාදය ආයුධ සන්නද්ධ සිවිල් පුද්ගලයන් ඝාතනය කරන රටේ මොනවාද රාජ්‍ය දේපල විනාශ කරපු ත්‍රස්තවාදීන් කොටස් දෙකක් තමයි ওই දෙකම ඔව් ඉතින් අපිට මේ අලුත් කට්ටිය දන්නේ උන් හිත නම්බර් 3 තමයි රැඩිකල් ගාගද්ද පාරක් ගහලා ගංජා ගහන එක මැජික් නෙමේ ගංජා ගහන ගාන්න මේ ජේවිපී වෙන්න ඕනේ ජේවිපීට කොහෙන්ද සල්ලි හම්බෙන්නේ දැන් කොහෙන්ද සල්ලි එන්නේ කියලා මම දන්නවා එනවාට කියන්න බෑ ගොඩක් ඒවට ඒකට ආව ඉන්ටර්වියු කරන්න ඉන්නේ නැහැ නේ කට්ටිය වඩ සාක්ෂි දෙන්නේ යන්නේ ඉතින් නැහැ NGO පක්ෂය තනිය සල්ලි එන්නේ කොහෙන්ද එහෙට වැඩ කරනවා ඉතින් JVP නම් කතා කරලා දෙන්නේ විජේවීර හිටියා නම් ඌ මේ එල්ලිලා මැරෙන්නේ මේ වැඩ දැකලා ඒ කාලේ හොඳට තිබ්බ කියලා දුව කියන්නේ නෑ නෑ විජේවීර කරන එක නෙමෙයි මුන් කරන්නේ විජේවීර පටන් ගත්ත දැක්ම නෙමෙයි මේ කියන්නේ විජේවීර කරපු එක සම්පූර්ණ වැරදි එවනට විජේවීර කරන්න හදපු එකට ළඟින්වත් යන වැඩ නෑ මුන් කරන්නේ මුන් තනිකර බිස්නස් කරන්නේ දැන් නෑ එයාලගේ පළවෙනි දැක්මම හිටියනම් එකක් ඔව් ඒකනේ සෝමාංශ දිසානා ගයින් උනේ
මොම් අරියන්නේ කියලා සෝමාංශ කිව්වා ටිල් වෙනොයි අනුර කුමාරයි ලාල් කාන්තයි තව කවුරු හරි මන්දන්නේ ඇකේද ඔය ටික ඉන්නකම් ඔය පක්ෂය යන්නේ වෙන පැත්තකට කියලා ඒක කියලා තමයි පොරයින් උනේ ඒක ඉන්නේ ඉතින් අනේ මන්ද දේ ජේපී ගැන කතා කරලා වැඩක් නැහැ ඔලුවන දිදී ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා කියලා විහිළුවක් තමයි දැන් කතා කරන්න ඕන ඒ කියන්නේ මේ දැන් අපි කරන්නේ බයින් එකනේ බලන්න වැඩක් නැහැ ඒකට මොකද්ද කරන්න ඕන කියලා ඒකට තව කියන්නේ සොලියුෂන් එක සොලියුෂන් නේද ඒ කියන්නේ මූවමන්ට් එකක් මේ හදන්න රැල්ලක් හදන්න ඕන මේ මෙහෙම 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 මෙහෙමයි කියලා මේකට විරුද්ධ වෙන්න නම් මනම් ඒ ටික අපි එහෙම රැල්ලක් ගියානේ ඔහුගේ කාලේ මොන එහෙම රැල්ලක් ගියානේ ඉතින් කලින් ඡන්දේ මතකද ආ ඔව් මේ පෝස්ටර් ගහන්න තේවද එහෙමත් ගියා ආපල් චිත්‍ර පාර්ලිමේන්තුවට වියතුන් යවන්න යවුවනේ ඇයි ගාවට මේ මොකද්ද මේ සමාජ පන්ති හැම එකක්ම නියෝජනය වෙන්න ඕනේ එතකොටද ඉගෙන ගත්ත එකා ගියොත් එහෙම නියෝජනය වෙන්නේ ඌ හිතන විදිය විතරයි බෝතල් මේ විස බීජ නාශක ගුණ තියෙන සීතලවත් සිසිල් තියෙන ඒ වගේ අර ගොඩක් මේ දේවල් කරා හැබැයි මේ ආචාර ආචාරවරු කියාගන්නේ උමුත් හරක් වගේ නෑ හැසිරුණා එතකොට ඉතින් ඒක මේ 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 මැටියම තිර විතරක් ඒකට මොනවද කියන්නේ බෑ මිරිස් ගැහුවා කියලා ඔක්කොම හරක් ඒ වෙලාව එකයි කොහමද ඉවරට එයා වැද්දගත්තයක් මේ ආවම කරා ඉතින් ඔය එහෙමයි බතික් කැමතිත් කරා රෙදියම් බතික් කැමති කරන්න හැදුවා ඉතින් ඒක රජේ මිනිස්සු යන්දද ඒක ඒ වුණාට මං කියන්නේ දැන් රජේ පඩි රජේන්නේ පඩි දෙන්නේ අනිවාර්ය කරන්න බැරිද දුන්නද අය මේ කොරෝනා පින්න කොරෝනාවට පස්සේ සීරියස් වුණා වැඩි වගේනේ පොඩ්ඩක් සීරියස් වුණා වැඩි ඒකෙන් අපි මේ ආතල් සීන් එකක් තියෙනවා බලමු කොයි තිබ්බේ කියලා මට හොයා ගන්න පුළුවන් ඒක දන්නේ නැහැ කොයික මේක බං මේ ඩඩිය නා ඉදයක් කරන්න නැත්නම් මෙතන අපේ අයියා කෙනෙක්ද මන්ද මේ මොකද්ද අම්මෝ පුටු උඩ ඉන්නේ සීට් එක ෆුල් ආතල් එකක් ගන්නවා ෆුල් ආතල් එකක් ගන්නවා මෙහෙම කරා මේ මේ මූ සින්දු තේරෙනවද මන්දා අපේ ඉතින් පෙරවලට අපේ ඒවට ඉතින් ඕනේ නෑ දැනගන්න ඕනේ මොකද්ද කියන්නේ ඒක ආතල් අර සීට් එක උඩ ඉන්න එක තමයි මට තියෙන ප්‍රශ්නේ. මේ අපේ අයත් සීට් උඩ ඉන්නේ. ඔව් ගොඩක් කලවට වෙන එකනේ මම දැකලා තියෙන ට්‍රේන් එකේ. ඔව් ඉතින් ඒක වෙන එකක් ඒ නිසා. ඔව් ට්‍රේන් එකේ වෙන එකක් ඒ උනාට පොදු දේපල සුරකින්න ඕනේ නේද? පොදු දේපල. මුන් ටික ඔක්කොම අල්ලලා මේ පොදු දේපල පන්තරේද මුන් සෙට් එක කරනවා නඩු අමුන්ගේ මාස්ක් උන්නේ නැනේ. ඔය මේ කාලේ වෙච්ච එකද? වෙන්න ඕන මාර්ච් 2 මාස්කුත් නැ අනේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මාස්ක් නැ ඇයි ඒ කාලේ මතකද මේ මේ ට්‍රේන් එකේ මේ මේ ස්ටේෂන් එකේ සල්ලි ගන්න බැරි නිසා ට්‍රේන් එකේ නිකන් යන්න දුන්නා කට්ටි එතකොට ට්‍රිප් ගියා මතක නැද්ද
ට්‍රිප් ගියද එතකොට? ඔව්. අයි ඊට පස්සේ ටීවී එකේ නිවුස් වලට යනකොට මේ කට්ටියගෙන මේ අපිට යන්න හම්බුන්නේ නැහැ නේ මෙච්චර දුර ට්‍රේන් එකේ. අම්මට. මේකින්ද ට්‍රිප් එකක් ආවලු. ට්‍රී යන්න දුන්නේ. ට්‍රී යන්න දුන්න කියලා ට්‍රිප් යනවා. දැන් ටෑගි හම්බෙලාද දන්නේ නැහැ. දන්නේ කොහොමද කියලා ගොඩක් සමහරවිට හම්බෙලා වෙන්නත් පුළුවන් නේ. පොකුරකට සෙට් වුණා දන්නේ නැහැ කොහොමද. අන්තිමට දැන් පොකුරුත් නැහැ. එහෙමද ඔය YouTube ට්‍රෙන්ඩින් වෙන මේ රහත්තිමිවරු කියලා මේ ඒ දාලා තියෙන සින්දුවට ඔව් මාස ගාණක් ගිහිල්ලත් මේ ගිෆ්ස් පොඩි ගාණක් බහනේ රහත් හිමිවරු බලන්න. ඒකට තියෙන හාර්සික ගාන මම දැක්කා දුක. හාර්සික මේ මේකට රණ්ඩු කෙක්කට රණ්ඩු කෙක්ක මේක ඒ රණ්ඩු කෙක්ක කෙසේ වෙතත් අපි ස්පින් කරලා ඇති. 1 week 1.7 million million අරකට රහත් හිමිවරු අච්චර ලස්සන සින්දුවට රහත් හිමිවරුන්ගේ සමහර වචන වලට මම එකගෙන. ඒකේ දැන් අර එක කැලලක් තියෙන මං කරේ. මම දැක්කේ පෝස්ට් එකක් ඒක ඇත්තට මේක වචන ටික හරියට දන්නේ නැහැ මේ හිතේ වෛරයන් නැත්තම කරි මේ මේ ඇයි පන්සල් යන්නේ වගේ නිකන් ඔහොම කතන්දරයක් දාන. ඒක ඒකත් හරියන්නේ නැහැ. ඒකෙත් මන් දන්නේ නැහැ මේ චරිත. නෑ ඒක කියන්නේ මේ පන්සලට යනවා බොබ් වැඩ කරන්න බුල ඔක්කොම කරලා අන්තිමට පන්සලට යන එක හරියන්නේ නෑනේ. ඉතින් නෑ දැන් මේක මිනිසු ගන්න හැම නේද මාර පෝස්ට් එකක් දැක්කා මේ. ඒක තමයි කමෙන්ට් එකේ දාලා තිබ්බා. ගන්න ඕන එක්කන හරියට ගනි කියලා. ආව. දැන් මුන් ගිහලා ඔය සින්දුව බලලා තේරුම්න්නේ නැහැ. මෙහෙම වුන් එතෙන්ද ගියාම තමයි අරගේ පෝස්ට් හදන්නේ. අපි පන්සල් යන්න ඕනේ නැහැ කියන තැනට එන්නේ මේ වගේ. හැබැයි ඉතින් මේ ඒ කියන්නේ වැඩිපුරම ලංකාවේ ඉන්න ක්‍රවුඩ් එකේ ඉන්නේ මේවා බලන්න කියලා ඉන්න තැන කියන්නේ. කියලා දන්නේ නැහැ. ඒක මේ බලන්න මේකේ තියෙන මේ මේ කෝ ගන්න. සින්දු ට්‍රෙන්ඩින් page එකේ අපි ස්පින් කරලා ඇති 1 week ago. මේ මල්ටි එකයි මේ මියුසික් එක හොඳයි. ඔය ට්‍රෙන්ඩින්ද? ඔය ට්‍රෙන්ඩින් මියුසික් වල. අනේ අර ට්‍රෙන්ඩින් වල බලන්නේ. අර ට්‍රෙන්ඩින් එක ඒ අර බෙල්ල කපපු එක නේකේ තියෙන්නේ. මම ඒකෙන් වෙනම ගත්තා මේ මියුසික් කියන එක විතරයි. ඔව් ඕක. ඊකට රණ්ඩු කෙක්ක. අහිමි කියන්නේ මොකද්ද? අහිමි කියන්නේ අර යුසි කියලා පොඩි කොල්ලෙක්. එයා හොඳයි. ඒක ලස්සන සින්ද? ඒුණට ඒකේ බලන්න 1 week ගිහිලා views ගන්න බලන්න ඒකේ. එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ අර මල් සින්දු තමයි ට්‍රෙන්ඩ් වෙන්නේ. හොඳ සින්දු එනවා. වොයිස් තියෙනවා. මේ මතකත් ලස්සනයි. අනේ ඒ වගේම තමයි ඒක 1 month ඕනේ. ඒක 1 month ඕනේ. 1.4 තාම හැබැයි. අරක සති දෙකෙන් ගහලා තිබ්බා. සතියෙන් 1.7. වොයිස් අල්ලන් ඉන්නෝනේ. වොයිස් තියෙනවා. මේ මේ මේක ට්‍රෙන්ඩින් එකේ මියුසික් කැටගරි එකේ විතරයි. නැත්නම් අර අර ගියා නම් වන් තියෙන අර බෙලි කපු සීන් එක තමයි. ඔව්. මේක නම් තියෙන තනිකර ආමේ තියෙන අර රණ්ඩු කික්. දැන් මේ වගේ කොහොම හරි දාලා තින් ට්‍රෙන්ඩින් යනවනේ මොන නම දැම්මා. මේ මේකත් තිබ්බ වෙන අනේ හොඳ ටික කාලා කිරු එක. පොඩි ලස්සන දිගට මේක තුළ ඉන්න ලොකු සර්ප්‍රයිස්ක් දෙන්නත් තියෙනවා. ඒකත් එක්කත් ඊළඟ එපිසෝඩ් එකේදී වගේ නිකන් ඊළඟ වීඩියෝ එකේදී වගේ සෙට් එමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා සබ්ස්ක්‍රයිබ් කරන එකට මම සිංහලෙන් කියන්නේ දායක වන්න අපේ YouTube channel එකට දායක වන්න. එතකොට කියන්නේ මම අපේ channel එක බලන කට්ටිය කියන්නේ දායක සභාවද අපේ set එක. subscribe
තුම්මුල්ල හන්දිය දායක සභාව. ඒ අපි කමියුනිටි හැදුවෙත් නෑනේ. ඔව් Facebook එකේ හදමු group එකක් තුම්මුල්ල හන්දිය දායක සභාව. අන්න වරුවා. හරි එහෙනම් අපි තුම්මුල්ල හන්දිය දායක සභාවෙමුත් සෙට් වෙන්න ඕලා. අපි ඒක හදන්නම් අද. ඔයාලා කැමති නම් අපිත් එක්ක තව දුරටත් ඉගෙනේ. කමියුනිටියක් හදාගන්න වගේ අපේ Facebook එකේ දායක සභාවට සෙට් වෙන්න නේ. අපි අද හදමුනේ. අද හදමු එක. ඒකට සෙට් වෙමු. ඊට පස්සේ මේ අපිට subscribe කරලා අපේකට දායක වෙලා දායක සභිකයෙකුත් වෙන්න ඕලා. දායක සභාවින් අපේ කට්ටියට අපි පොඩි තැගකුත් දෙන්න ඉන්න. ඒකත් අපි මම ඊළඟ එපිසෝඩ් එකේ හරි ඊළඟ වීඩියෝ එකක් හරි දාලා වෙනම ඒකට කියන්නම් මොකද්ද කරන්නේ කොහොමද කියලා. ලොකු විශේෂ දෙයක්. මොකද? පොඩි 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 දායක සභාවට දෙන තැගක් ඒක. මම පොඩි සර්ප්‍රයිස් එකක් තියනවා අපේ දායක සභාවට. දායක සභාවට මම පොඩි දානයක් දෙනවා. දායක සභාවට. දායක සභාවට. පොඩි දානක් දෙනවා. ඒවත් එක්කත් ඊළඟ වීඩියෝ එකෙන් මම දාන්න අපිත් එක්ක සෙට් වෙන්න කියලා තමයි කියන් තියෙනවා. අවසාන වශයෙන් අපේ අපේ ලයික් කරන්න Facebook එකේ, ඊට පස්සේ follow කරන්න Instagram එකේ, ඊට පස්සේ අපිව subscribe කරන්න YouTube එකේ අපේ channel එක තුම්මුල්ල හන්දිය. subscribe කරලා දායක වන්න. එහෙනම් අපි ගිල්ලෙන්න. මම තුම්මුල්ල හන්දිය දර්ශන කීසිංහ. see you. ගියා.